අයිබෝවන් සුබ මධ්‍යහනක් ITN දේවා ප්‍රවෘත්තියේ සමග ඉන්න මම වෙනුරි ගිනලිය ප්‍රථමයෙන් ප්‍රවෘත්තියේ සිරස්තල පුත්තලමින් කොච්චි කඩින් හලාවතින් ඉවත් කළ ඇඳිරි නීතිය යලි සවස දෙකේ සිට කොරෝනාව හමු වී ආර්ථික පැකේජ් එකට කැබිනට් අනුමැතිය ගෝලීය වසංගත පාලනය ගිලිහි ගොස් අවසන් සියලු රටවල් ක්‍රියාත්මක විය යුතු කාලය ඇවිත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි 225ක් පාර්ලිමේන්තුවට යන්න පක්ෂ ගණනකින් ස්වාධීන කණ්ඩායම් වලිනුත් නාම යෝජනාදී අවසන් ප්‍රතිමේ නවදාහනීය දේශීය ප්‍රවෘත්ති වෙත පුතලම සහ හලාවත පොලිස් අධිකාරී බල ප්‍රදේශ කොච්චිකඩේ පොලිස් වසම සඳහා පැනවූ ඇඳුරු නීතිය මෙවර විට ඉවත් කර තිබෙනවා පෙරවරු අරට ඉවත් කරනු ඇඳුරු නීතිය පසු දෙකේ සිට යලි ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ මේ අතර කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගියද චීන කාන්තාව ඇතුළු 3 දෙනෙකු මෙවර විට සුවය ලබා තිබෙනවා සෙසු ආසාදිත පුද්ගලයින්ද සුවය ලැබමින් සිටින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ उपरीम वशेन सीमा करन लेस जनतावट देनुं तेनवा एम प्रदेश हरहा गमन करन पोदु मगे सेवा वाहन सह अत्यावश्य सेवा सदा पमनक अवसर दिन बवाई पोलीसी पवसान्ने कटुनायक गुवन्तोटुपोल वेत गमन करना मगेन्ट गुवन् टिकट पत एंदिरी नीति बलपत्रयक लेस भावित कल हेकी ब्यातर दंबदिव वंदनावे गोस् सिटि पिरिस ईए दिविनट रैकिन इनु लबुवा कोरोना वायरस पेतिरिमिन यन विदेश रटवल सिट पेमिनी हो एम रोगे वेलंदुनु पुद्गलयेकु लगिन आश्रय कल अय वेडि अवदानमक एति पुद्गलयन् वनवा එවැනි සියලු දෙනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා අනිවාර්යෙන්ම දින 14ක් නිරෝධායනයේ විය යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. දිවසේ හොඳින් වාතාශ්‍රය සහිත වෙනම කාමරයක් මෙම පුද්ගලයන්ට ලබා දීම වඩාත් සුදුසු වෙනවා. ඔහු සහ පවුලේ අනික් සමාජිකයන් අතර අවම වශයෙන් මීටර 1කවත් දුර ප්‍රමාණයක් සෑම විටම තබා ගත යුතුයි. වඩාත් සුදුසු වන්නේ නිරෝධායනයේ වෙන පුද්ගලයා වෙනම නාන කාමරයක් භාවිත කිරීමයි. එසේ නැති විට ඔහු නාන කාමරය භාවිත කළ පසු එහි ජල කරාම දොර හැඩලද ඇතුළුව නාන කාමරය පිරිසිදු කරගත යුතුය. අත්‍යවශ්‍ය කටයුත්තකදී හැර කිසිදු බාහිර පුද්ගලයෙකු නිරෝධායනය වෙන පුද්ගලයාගේ නිවසට නොයා යුතුය බවවා. නිරෝධායනය වෙන පුද්ගලයා හා නිවසේ සෙසු සමාජිකයන් නිතර සවන් යොදා අත්සෙදීමද අත්‍යවශ්‍ය බවවා. නොසෙදු අත්වලින් ඇස් නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය. ශරීර උෂ්ණත්වයද දවසට දෙවරක් පරීක්ෂා කළ යුතුය. උණ කැස්ස හුස්ම ගැනීම අපහසුතා උගුරේ වේදනාව ඇඟපතුරු දව සෙම්ප්‍රතිෂා වැනි රෝග ලක්ෂණත් නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත වහා දැනුම් දිය යුතුය. මුහුණු ආවරණ හා අත්වැසුම් නැවත නැවත භාවිත නොකර පියන් සහිත බඳුනකට බැහැර කර වැළලීම හෝ පිළිස්සීම කළ යුතුය බවවා. නිරෝධායනය කරන පුද්ගලයා භාවිත කරන උපකරණ අවදානමක් තියෙන රෝගීක් සමග නැත්නම් රෝගයේ ඔබ වෙතට ගන්න ඒ නිසා පුළුවන් තරම් රෝගීන් බැලීමට එන එක ඒ වගේ අවදානම් සහගත තැන් වලට නොපෙමිණින්න එක විශේෂයෙන් වැදගත් ඔබ අප ක්‍රියාකාරී නොවුනොත් මේක මේ තත්ත්වෙන් නවත්තන්න හැකියාවක් වෙන්නේ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැවතත්
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල බෙවන විට ගිලිහි ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් සියලු රටවල් වහාම ක්‍රියාත්මක වීමෙන් ආසාදිතයන් හුදකලා කිරීම, පරීක්ෂා කිරීම, ස්වාබෙලිමේ වැඩසටහන් කඩිනම් කිරීමට රජයන් කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කරනවා. ලොපුරා කොරෝනා ආසාදිතයන් 219332 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 8969ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛරසය ආසාදිනේ වූවන්කින් 95745 දෙනෙකු සුවය ලබා තිබෙනවා. බෙවන විට ලොපුරා රටවල් 176කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙනවා. කොරෝනා වෛරසයේ ප්‍රථම වරට මතුවූ චීනෙන් ගත වූ පැය 24 තුල අලුතෙන් ආසාදිතයන් කිසිවෙකුත් හමු වී නැහැ. එහෙත් වෙනත් රටවලින් පැමිණි 34 දෙනෙකු පමණක් වාර්තා වුණා. කෙසේ වෙතත් දකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියා රටවල යලි වෛරසයේ හිස එසවිය හැකි බවට සැකමතුව තිබෙනවා. මේ අතර වෛරසය ආරම්භ වූ හුබේ පළාතෙන් පමණක් ඊයේ දිනේදී මරණ 8ක් වාර්තා වුණා. නව කොරෝනා වෛරසින් එක් දිනක් තුල ජීවිතක්ෂයට පත් වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඉතාලියෙන් ඊයේ වාර්තා වුණා. ඉතාලිය මේ වන විට කොරෝනා රෝගය නිසා විශාල වශයෙන් පීඩා විඳින රටක් බවට පත් වෙලා තියෙනවා යුරෝපය තුල. විශේෂයෙන්ම ගිවුණු පැය 24 තුල කොරෝනා නව ආසාදිතයන් 4207 දෙනෙකු වාර්තා වෙනවා. ඒ වගේම මරණ 475ක් ගිවුණු පැය 24 තුල වාර්තා වෙනවා. විශේෂයෙන්ම සමස්ත මරණ සංඛ්‍යාව 2978 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 35713 දක්වා මේ මොහොත වන විට ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ඉතාලි මාධ්‍ය වගේම ඉතාලියේ සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ ඉදිරි සති 3 හෝ 4 ඇතුළත මෙම ව්‍යසනය කොහොම හරි ඔවුන් මර්ධනය කරන බව. 1,20,000ක් පමණ ශ්‍රී ලාංකිකයන්ගෙන් යම් ප්‍රමාණයකට මේ මොහොත වන විට මෙම ආසාදිත රෝගය වැළඳී තිබෙන බවට අපට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම මිලානෝ, ඒ වගේම බ්‍රෙෂියා, ඒ වගේම රෝමය මුල් කරගනිමින් මෙම තත්ත්වය උද්ගත වෙලා තිබෙනවා. ඉතාලියට පසුව කොරෝනා වෛරසෙන් වැඩිම බලපෑමක් කෙල්ලුණේ ස්පාඤ්ඤයටයි. එහෙත්වෙන් ජාති අමතමින් ස්පාඤ්ඤ රජු ඉල්ලා සිටියේ මේ පාලනය සඳහා සියලු දෙනා සහාය ලබා දිය යුතු බවයි. ඉරානයේ කොරෝනා වෛරසයේ ආසාදිනේ වූවන් ඉහළ යාමත් සමග ඇෆ්ගනිස්තාන සරණාගතයන් යලි සිය නිවෙස් බලා ගමන් කරන බව වාර්තා වුණා. ඉරානයේ සිරකරුවන් 85,000කට අධික පිරිසක් නිදහස් කිරීමට පියවරගෙන තිබෙනවා. ජර්මනිය තුළද කොරෝනා වෛරසය ශීක්‍රින් පැතිර යමින් පවතිනවා. ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් ජාතිය අමතමින් ප්‍රකාශ කළේ දෙවන ලෝක යුද්ධෙන් පසු තම රට මුහුණ දෙන දරුණුතම අර්බුදය මේ බවයි. එක්සත් රාජධානියේද වෛරසය ආසාදිනේ වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. එරට පාසල් වසා දමා ඇති අතර වෛරසයේ පැතිර යාම පාලනය සඳහා ආරක්ෂක අංශ සමාජිකයන් දසදහසකට වැඩි පිරිසක් යොමු කර තිබෙනවා. ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් ඉහළ යාමත් සමගම කැනඩා ඇමරිකා දේශ සීමා වසා දැමුණා. ඇමරිකා කොංග්‍රස් මණ්ඩලයේ දෙදෙනෙකුටද වෛරසය ආසාදිනේ වී ඇති බව සඳහන්. කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ලෝක බැංකුව ඇමරිකා ඩොලර් බිලියන 14ක පැකේජයක්ද ලබා දී තිබෙනවා. බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි. මේ අතර කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ජනතාව කොරෝනා වෛරසය ආරක්ෂා කර ගැනීම අරමුණින් මගී ප්‍රවාහන බස් රථ දුම්රිය බස් නැවතුම්පොළ සහ දුම්රිය පොළොමෙන්ම නගරද විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙනවා. ජනතාව දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මකයි. මේ අතර ජනතාවට ආරක්ෂාව පතා රතන සූත්‍ර දේශනාව සජ්ජායනය කෙරෙනවා. හෙට සිට දින 3ක් අඛණ්ඩව රතන සූත්‍ර දේශනේ සජ්ජායනයට සිතුල්පව්ව රජමහ විහාරස්ථානයේදීද කටයුතු යෙදා තිබෙනවා. කොරෝනා වසංගතයෙන් ජනතාවට ආරක්ෂාව පතා රතන සූත්‍රයේ දේශනා කිරීම කැලණිය චෛත්‍යයේ අභියස දීද ආරම්භ වුණා. ඒ පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් කැලණිය රජමහ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජනතාවට සෙත්පතා 3 දින අදිෂ්ඨාන පූජාවක් හා ශ්‍රී සත්පත්තිනි මෑණියන් වෙනුවෙන් නානුමුර මංගල්‍යයක් නවගමු මහපත්තිනි දේවාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාන්ත කර්මවේදීන්ගේ සංගමයයි ඒ සංවිධාන කළේ. දෙවිනුවර ශ්‍රී පරම විචිත්‍රානන්දාරාමේදීද රතන සූත්‍රයේ දේශනා කිරීමේ පින්කමක් පැවැත්වුණා. විහාරස්ථදායක සභාවත් සහ තරුණ ප්‍රජාවයි ඒ සංවිධාන කළේ. අවට විහාරස්ථාන රැසක සංඝයා වහන්සේද ඊට එක් වුණා.
පවත්න ව්‍යසනය හැමේ රටට සහ ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ස්වාධීන රූපහණි පරිශ්‍රයේදී පුරා පැයක කාලයක් රත්න සූත්‍රයේ සජ්ජානය කිරීමට කටයුතු යොදා තිබෙනවා. අද පසුරු 5:30 සිට 6:30 දක්වා පැවැත්වෙන එය විශ්ව ආශිර්වාද හෝරාව ලෙසයි නම් කර ඇත්තේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල පරිශ්‍රයේ පැවැත්වෙන මෙම රත්න සූත්‍ර දේශනාවට සමගාමීව දිවයිනේ සීළු විහාරස්ථානවලදීද මෙම පිරිත් සජ්ජායනාව පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ. එය ස්වාධීන රූපවාහිනිය සහ අපගේ සහෝදර නාලිකාවන වසන්තම් ටීවී, ලක්කඩ සහ වසන්තම් FM ඔස්සේද සජීව ලෙසින් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. සදහවත් ඔබට නිවසේ සිටම මීට එක් විය හැකි අතර ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුවය පතා මෙම ආශිර්වාද සත්‍යක්‍රියාවට එක්වන ලෙසද ආරාධනා කරනවා. දිවයින පුරා විහාරස්ථානවල පිරිත් සජ්ජායනාව සම්මදාන කර තිබෙන්නේ ප්‍රජා පොලිස් සේවාවේ මූලිකත්වයෙන්. සිවිල් ආරක්ෂක බලකාය මගින් පවත්වන පංචතූර්ය නාද ශබ්ද පූජාවද මීට ඇතුළත්. මේ අතර 21 වනදා පස්වරු 5:30 සිට 6:30 දක්වා සත්පත්තිනි දේව පූජාව සහ දේව කන්නලව්වද පුරා පැයක කාලයක් කඩුවෙල නවගම මහා සත්පත්තිනි දේවාලයේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඊට සමගාමීව දිවයිනේ සියලු සත්පත්තිනි දේවාලවල දේව කන්නලව්ව පැවැත්වෙන අතර නවගම සත්පත්තිනි දේවාල පුදුබිමේ දේව කන්නලව්ව ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සජීව ලෙසින්ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. කොරෝනා වෛරස් හේතුවෙන් ආර්ථිකට එල්ලවී ඇති අභියෝගය ජය ගැනීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ආර්ථික පැකේජයට කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට්ින් දැනුම් දීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. ගෝලීය ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට අත්වෙලා තිබෙන තත්ත්වයන් පිළිබඳ විද්‍යාත්මක වශයෙන් ජනතාවට සානදායී වන කර්මාන්ත ව්‍යාපාර හා ආයෝජනය සුරකින නව ආර්ථික පැකේජයක් අතිගරු ජනාධිපතිතුමා විසින් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට පූර්ණ අනුමැතිය ලැබුණා. හිඟ ඖෂධ බිල්පත් ගෙවන්න රුපියල් බිලියන 10ක් ඊයේ දිනේදී වෙන් කරලා දෙනු ලැබුවා. දෙවනුව කෘෂි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒ පෝර ආනයනකරුවන්ගේ බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් බිලියන 3ක් වෙන් කරා. තුන්වෙනුව ඒ යනේන මන් නැතිවෙච්ච ඉඳිකිරීමේ ක්ෂේත්‍රයේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම කිරීම ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 5ක් වෙන් කරන්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිස් ආනාධාරය ගෙවීම සඳහා රුපියල් බිලියන 46ක් බැංකුවලට ගෙවන්න කැබිනට් මණ්ඩලයේ විසින් තීරණය කළා. මැතිවරණ කොමිසමට හා මැතිවරණ කොමසාරිස්වරයාට අවශ්‍ය මූල්‍ය සම්පත් කිසිදු හිඟතාවයකින් තොරව සැපීම සඳහා මැතිවරණ කොමිසමට බිලියන 8ක් වෙන් කරන්න ඊයේ දිනේදී තීන්දුව කළා. සංචාරක ව්‍යාපාරයේ රෙදිපිලි ඇඟලුම් අපනයන කර්මාන්තයේ විදේශ සේවා නියුක්තිය තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සුළු පරිමාණ ව්‍යාපාර අංශ කියන අංශ පහට මේ වසංගත තත්වයේ දැඩි බලපෑමක් ඇති වුණු නිසා ඒ ඇයට සහන සැලසීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග කීපයක් ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඔවුන්ට ලබා දෙනවා මාස 6ක කාලයක් ණය වාරික නොගිවා සිටීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවා. එදිනෙදා කර්මාන්තියෝ ව්‍යාපාරයේ පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධනිය 104 පොලියට තමන් ගඩඳුරු කරන බැංකුවෙන් ණය සපයන්නට කියලා බැංකු ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුව හරහා උපදෙස් සපයලා තිබෙනවා. විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට එදිනෙදා කුලියක් මලියක් කරලා ජීවත් වෙන අයටත් මේ නිවසින් පිටට යන්න එපා කියලා නියම කළාම බලපෑමක් ඇති වෙනවා. රජයේ වශයෙන් අපි මේ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමත් ඒ අදාළ විද්‍යුතුනුත් විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. දැන් ලෝකවින්දපලේ ඉන්ධන මිල කෙතරම් උච්චාවචනය වුවද මෙරට ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කරන්නේ නැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියා. වසරක් යනතුරු වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඊට කලින් රජයේ යටතේ කණිජ තෙල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක වෙලා ලෝක වෙළඳපොලේ මිල වෙනස් වීම අනුව කියලා ඒක අසත්‍යයක්. විටින් විට හැමදාම 10 වෙනිදාට මිල වැඩි කරමින් ආවා. මේ සියල්ල දරා ඉන්නේ මේ රටේ
ලක්ෂ සංඛ්‍යාත අසරණ ජනතාව දේශපාලනඥයන්ට කටටෙන ඕන කතාවක් කියන්න පුළුවන් කිසිම ඉලක්කමක් පිළිබඳ අබමල් රේණුකවත් අවබෝධයක් නැතුව ඒ නිසා රජයේ ප්‍රතිපත්ති මේ වශයෙන් තීරණය කරලා තියෙනවා මේ මින සූත්‍ර නැ අවුරුද්දක් යනකම් කණිජ තෙල් මිලේ කිසිම වෙනසක් වෙන්නේ නැ ලෝකයේ මිල අඩු වුණත් ලෝකයේ මිල වැඩි වුණත් මේ මිල ස්ථාවරව පවත්වාගෙන යනවා කියන්නේ ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේ තීන්දුව ඒට සම්බන්ධිතව අපි හදනවා තෙල් මිල ස්ථායී කරන අරමුදලක් පාර්ලිමේන්තු මැතිවරණයේ සඳහා නාම යෝජනා බාර ගැනීම මධ්‍යහන 12ට අවසන් කෙරුණා පසු 1:30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා මෙවර මැතිවරණයේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රැසකින් නාම යෝජනා ඉදිරිපත් වූ බවයි වාර්තා වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ සඳහා ඊයේ දිනේ වන විට ස්වාධීන කණ්ඩායම් 357ක් දිස්ත්‍රික්ක 22ක් සඳහා අප මුදල් තැන්පත් කර තිබුණා. ඊයේ දිනේ වන විට දේශපාලන පක්ෂ 82ක් සහ ස්වාධීන කණ්ඩායම් 250ක් නාම යෝජනා බහර දී තිබූ බවයි මැතිවරණ බහලිකම් කාර්යාලයේ සඳහන් කළේ. අද පෙරවරුවේ සිටම සියලු දිස්ත්‍රික් සඳහා නාම යෝජනා බහර දීම සිදු කෙරුණා. නාම යෝජනා බහර දීමට පැමිණීමේදී 3 දිනකට පමණක් සීමා වන ලෙස පොලිසිය ඉල්ලා සිටියා. අද දිනේදීද සෑම දිසාලේකම් කාර්යාලයකම් පහේ දැඩි ආරක්ෂක විධිවිධාන ද යොදවා තිබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා අද නාම යෝජනා බහර දුන්නා. එම පෙරමුණේ කණ්ඩායම් නායක එස්.එම්. චන්ද්‍රසේන, ශිහාන් සේමසිංහ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන්ුයි නාම යෝජනා බහර දුන්නේ. වීමිල අද රුපියල් 50ටත් එහා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ගෝ ජනතාව බොහෝම කැමැත්තෙන් ඉන්නවා ගෝ ජනතාව ආරක්ෂා කරපු ආණ්ඩුවක් කියන එක දන්න නිසා. දැන් අපි කොරෝනා වෛරසය මැඩ පවත්වන්නේ තව මූලිකත්වෙ දෙන්නේ රජයේ හැටියට. මේ වෙනකොටත් අධිකරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ පිළිබඳව අවශ්‍ය කටයුතු රටපුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපි සමහර ප්‍රදේශවල ඇඳිරි නීති පවා දාන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සියල්ලම කරන්නේ ජනතාවගේ ආරක්ෂාව සඳහා. ඒ නිසා මැතිවරණය තියනවද නැද්ද කියන එක නේ පළවෙනි ප්‍රශ්නේ ජනතාවගේ ආරක්ෂාව. එක්සත් ජාතික පක්ෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නේ මර්වින් සිල්ලා මහතාගේ සහභාගීත්වයෙන්. මේ පක්ෂය තාමත් රකින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි එතුමාට ගෞරව කරනවා. සමගි ජනබල වේගය කියන්නේ සදිත් ජලනි බලවේගය. අපි ඒක නෑ. මේ කොරෝනා වසංගතය මේ රටින් තුරන් කරන්න අපි එකා වගේ අත්වල බැඳගෙන යන්න ඕන. කරනවා තාම මරණයටපත් වෙලා නැහැ. ඔය රාජිතල කියනේවත් අර ෆොන්සෙක කියනේවත් මට ඕනේ නැහැ. අපි බොරු කියන්නේ නැහැ. අපේ එක්සත් ජාතික පක්ෂ නායකතුමා කියන්නේ බොරු බිල්ලම වන්නේ නැතුව ඇත්ත කතා කරන්න කියලා. සමගි ජන බලවේගයේද අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. චන්ද්‍රානි බණ්ඩාර, පි හැරිසන් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට එක්ව සිටියා. ජනසිත පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන්. එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සමගි ජන බලවේගයේ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතායි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේද කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන් අතර ඒ සඳහා එම පක්ෂයේ නායක පුබුදු චාකොඩ මහතා එක්ව සිටියා. කේ ජනතාව මුහුණ දීලා තියෙන ප්‍රශ්න ඒවට එරෙහි අරගල වලට පාර්ලිමේන්තුවේ නියෝජනයක් නිර්මාණය කිරීම සඳහා අපි ජනතාවගෙන් ඉල්ලනවා සටන්කාමී නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුළට යවන්න කියලා. මහමෙතිවරණේ කළුතර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නාම යෝජනා බහර දුන්නා. ඒ හිටපු පළාත් අමාත්‍ය සුමිත් ලාල් බෙන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා වෙත නාම යෝජනා පත්‍රය බහර දුන්නා. දෙකට වීමක් නැහැ. 99ක් විතර එක පැත්තකට ගිහිලා 101ක් විතර එක තැනක ඉතුරු වෙලා තියෙනවා. දැන් බලන්න ගාලු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවේ අපිට මන්ත්‍රීවරු 6 දිනක් හිටියේ අපේ කණ්ඩායමේ. 6 දෙනාගෙන් එක්කෙනෙක් එක පැත්තකින් නාම යෝජනා දෙනකොට අපි 5 දෙනෙක් අද මේ ප්‍රබල ලයිස්තුව තුල ගාලු දිස්ත්‍රික්කයේ ඉන්නවා. මෙතර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණද ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. ඒ කණ්ඩායම් නායක සජින් වාස්ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දීම කණ්ඩායම් නායක හසිත මොහන්දිර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නේ කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නේ කණ්ඩායම් නායිකා ශාන්තිනි කොංගහගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. පෙරටුගාමි සමාජවාදී පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නාම යෝජනා බහර දුන්නේ කණ්ඩායම් නායක ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන්. පෙරටුගාමි සමාජවාදී පක්ෂය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නේ වයිකේ ඉන්ද්‍රානන්ද මහතාගේ මූලිකත්වයෙන්. ගම්පල තැඹිලි ගහ කන්දේ හටගෙන තිබූ ගින්න ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් මැඩ පැවතුවා. දින දෙකකට ආසන්න කාලයක් මෙම ගින්න පැතිරෙමින් තිබුණා. රත්මලාන ගුවන් හමුදා කඳුරෙන් ගුවන් ගත වූ මිල 212 යානය මගින් ජලය ඉස ගින්න නිවා දැමීමටයි කටයුතු කෙරුණේ. මෙම ගින්න ගම්මාන 10ක් පුරා පැතිර ගොස් අක්කර දහසක් පමණ විනාශ වූ බව ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකකට අයත් මෙම කඳුවේ අය දැඩිනිය ගැස් සමග වියලී ගොස් තිබුණා. පොලිසිය සහ ගම්වාසීන් එක්ව ගම්මානාසලට ආගින්ද බැනපැවතුවද කඳු මුඳුන්ට ළඟා වීමට නොහැකි වීම නිසායි ඒ සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනුණේ. ඒ සමගින් අද නියමිත දිවා ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ දවසක්. www.ipnnews.lk